बैलेंस बार आना मना दान होने उपदेश दी लाती अद अभी आवा गालु मातर दिश्रिक देखे हंतान संदगिरी महासाय मौलिक निर्माण करगने यान करपु निवास अधिक विवृत किरी में कटयुत संदहा सहभागी हुना ये निवास अधिक विवृत किरी में करला इट पास अभी अकुरस වෙනම පාසලක පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් කරලා අද දවසේ අවසාන වැඩසටහන හැටියට මීට දවස් 4කට කලින් අපි ආපු ගාල්ල හියාරේ නේ ගාල්ල හියාරේ ශ්‍රී සුගත විවේකාශ්‍රමයේ මේ ගමේ හැමෝම එකතු වෙලා ඉන්නවා මේ අයියලා තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ ඉක්මන ඉවර කරන්න ඕනේ කට්ටිය වැඩ කරගෙන යනවා සැට්ලි මේ වැඩ පටන් ගන්න තියෙනවා සුගත විවේකාශ්‍රමයේ धर्मशालावे स्लैब दागण आवश्यकरण कंबी सह सिबिंदी संधा दायक लबादेन गेल अभी इलीम करमीन पेज के वीडियो काम ये अणु गमी विशाल बिर्सा कित इनवा मे कट युत सहयोगी लबादेन सह अभी मे अवस्था संबंध वीम निशा गमी हम तविलो इवागे धनटम स्लैब हेट दूड़ी මේක සුද්ධ කරගෙන දැන් චෙක් ටිකක් තියාගෙන බීම් පෙට්ටි ටිකක් ගහගෙන යනවා ඒකම තමයි නේ එහෙම තමයි අපි අලුත් වචන හොයනවා තාම හම්බුනේ නැහැ ඉතින් මේ ගමේ හැමෝම එකතු වෙනවා අපේ ගෞතම හඳුරුවත් මතක් කරා අපි පළවෙනි වීඩියෝ එක දානකොට ගෞතම සාන්නන්සෙත් කිව්වා අපි දුෂ්කර පළාත් ගැන තෝරගද්දී සමන්ලාට අඩුපාඩුවක් තිබුණොත් හඳුරුවත් අදහසක් දෙනවා එතකොට සාන්නන්සු කිව්වා දෙවෙනි වීඩියෝ එක දැක්කට පස්සේ හරි සතුටු වෙනවා කියලා මොකද අපි ඇවිල්ලා මේකට ආදාර කරන්නම් කියන වචනේ පහවදා දීලා අපි එනකොට उदाहरण එහෙම අපි දැකලා තියෙන තමන්ගේ තැන තමයි ඉස්සලා හදාගන්නේ. ඉතින් මේ දැක්කමයි. මේ හාමුදුරු කෙනා. මේ ඒකල කාද කියන්නේ තමයි. සාස්තා. ඒ ඉගෙනගුණ තේරෙන්නේ නෝනේ නේ හාමුදුරංග වටිනාකම. යාර පින් දිමක් සායන. සම්බන්තට ප්‍රතිපහකාරයක් හදුවා. मिथन तीन अभी गिना संपूर्ण मे दायक मोदी मैं विस्तरी कील जान मैं अपे बांडा गारी मम इध वील नायक वीडियो दम्मा पास अभी कथा कर मे कथ युत मम उम संबंध करवा
අඩු මුදලකින් ගන්න පුළුවන් කම්බි තියෙනවා අඩු මුදලකින් කම්බි ගත්තා කියලා ඔයාලට වාසියක් නෙවෙයි වෙන්නේ අවාසියක් ඒකට හේතුව ඔය මේ ගණකම පද වටිනාකම අඩු කම්බි ඔක්කොම මේ ලංකාවේ තියෙන පරණ යකඩ එකතු කරලා ඒ යකඩ උණු කරලා ආපහු වක් කරන කම්බි තියෙනවා ඒක නිසා ඒව ගන්න එපා මොකද ඊළඟ පරම්පරාව ආවම ආයෙ ධර්මශාලාවක් හදන්න වෙනවා ඒකෙන් හින්දා අනිවාර්යෙන් එක කරන කම්බි ගන්න 10 කම්බි 550යි මිලිමීටර 16 කම්බි 54යි ඒ ටිකට යන මුදල ගියාම ඔයගොල්ලෝ අපෙන් සිමෙන්ති කොට ඉල්ලලා තිබුණේ 152ක් ආවත් ඔයගොල්ලෝනේ සිමෙන්ති කොට 196කට මුදල් ඉතුරු වෙනවා කම්බි ටිකට ගෙවුවට පස්සේ. එතකොට මේක බඳින විදිහෙන් මේ ටික චුට්ටක් අපිට බලන්න පුළුවන් අඩුපාඩු තියෙනවා නම් ලොකු හයියක් වැඩ කරන්නේ බලන්න එනවා. එහෙනම් මේකෙදි මේ දායකත්වය ලබා දුන්න අය අපේ සඳගිරිසාවේ දායකය තමයි මෙතන අතිබහුතරයක් රෝෂියක් කළා අපි මුල ඉඳලා දායකයෝ ඊශ්‍රායෙලේ රෝසි බෝපගේ අක්කා රුපියල් 25 මේක හරියට රෙකෝඩ් කරගන්න මේ කියන නම් 16 හැර මේ කටයුත්තට මේ ආධාර කරපු කිසිම කෙනෙක් මේ විශ්වය තුල නැහැ ඒ වුණාට රෙකෝඩ් කරගන්න මොකද බෞද්ධ විරෝධී කවුරු හරි ඉන්න පුළුවන් මේ ඒ අයිට ලෝකෙ තුර කොහේ හරි ඉන්නවා අපි මොන වැඩක් කරාද ඒක නිසා මම ඔය ආධාර අපි බාර දෙන්නේ කීයක්ද ආධාර කරපු අය නම් සහ දුන්න මුදල් එක්කම දාන්න එතකොට එතනින් එහාට ආය කතා කරන්න දෙයක් නැති නිසා මේ අපි මේ කටයුත්ත පිළිවෙලට කරන්න ඕන නිසා රෝසි බෝපගේ අක්කා රුපියල් 25000යි ඊට පස්සේ ආනන්ද සමරකෝන් අයියා වියට්නාම් වලින් රුපියල් 50000යි රංජිත් වාසලගේ අයියා රුපියල් 10000යි එයා ඕස්ට්‍රේලියා ඊට පස්සේ නිලෝකා ක්ලොටිල්ඩා ඩුබායි වලින් රුපියල් 20000යි කසුන් මදුෂාන් රුමේනියා රුපියල් 25000යි ඉතාලියේ අනෝමා පීරිස් අක්කා රුපියල් 100000යි ඊට පස්සේ ජයරත්න අයියා අපේ පරිවාර චන්දරතන නායක හමුදුරුවන්ගේ බොහොම සමීප දායක ජයරත්න අයියා ප්‍රංශයේ ඉඳලා රුපියල් 103ක දායකත්වයක් ලබා දුන්නා ඊට පස්සේ චලන කවිෂ්ක අයියා රුපියල් 50000යි ඒ වගේම දර්ශන පෙරේරා අයියා මගේ යාළුවා හොංකොං වල ඉඳලා රුපියල් 85000යි ඒ වගේම මහේෂ් අයියා ලංකාවෙන් රුපියල් 15000යි ඊට පස්සේ සිමෙන්ති වලට සම්පූර්ණ දායකත්වයේ කියලා ආධාර කළා අලව්වෙන් දෝන පద్මාවති කියලා තමයි අම්මගේ නම වල තියෙන නමුත් පුතෙක් තමයි දායකත්වයේ දුන්නේ රුපියල් 345000ක මුදල ස්ලැබ් එකට ඕන සිමෙන්ති කොට්ට වලට ලබා දුන්නා ඊට පස්සේ ප්‍රදීප් දර්ශන අයියා කොරියාවෙන් රුපියල් 50000යි ඊට පස්සේ නයනා සඳුනි පෙරේරා ඊශ්‍රායෙල් වලින් රුපියල් 25000යි ලේකා බෝ අත්තක්ක ඉතාලි වල ඉඳලා රුපියල් 30000යි ඊට පස්සේ සුජීවා දිල්හානි ඊශ්‍රායෙල් වලින් එයක රුපියල් 100000යි ඊට පස්සේ දර්ශන රාමනායක අයියා රුපියල් 15000ක මුදල දුන්නා මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් මේ ධර්මශාලාව වෙනුවෙන් මම දාපු පෝස්ට් එකට මට ආපු දුරකථන හරහා ආධාර කරන්න පොරොන්දු වෙච්ච අය WhatsApp එකේ වෙනම ලේබල් කරලා ඊට පස්සේ ඒ අයගෙන් ආධාර උපකාර ලබාගෙන එතකොට මේ මෙතන විතරයි මෙතන ඉහාට වෙන කිසිම කෙනෙක් ධර්මශාලාවෙන් ආධාර අපි ගන්නෙ නැහැ සහ හැමෝටම නොක් කරලා තියෙන කතා කරපු අයට ඉදිරි වැඩකදී අපි ඉදිරි දුෂ්කර පන්සලක් ගැන පෝස්ට් එකක් දැම්ම මේකට එකතු වෙන්න කියලා ආධාර කරන්න කතා කරපු අයට කියලා තියෙනවා එතකොට අපි දැන් මේ සඳහන් කරපු නම් සහ ඒ අය දෙන ආධාරවල එකතුව ගත්තම ලක්ෂ 12 මාර්ග මුදලක් එන්නේ එතකොට ওই නම් වල හැර වෙන කිසිම කෙනෙක් අපිට ආධාර කරලා නැහැ ඒ කරපු ලක්ෂ 12 මාරක ආධාර මුදල තියෙනවා මේක අපි දැන් දායක සභාවට බාර දෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනදී අපි එනකොට අර ශාලාව ඇතුළේ පිරෙන උපාසකම්මලා පොඩි දරුව තරුණයෙ ගෞතම හඳුරු සෙන් සමාදන් වෙලා බොහොම ක්‍රියාකාරීව මේ මෙතන ප්‍රතිපත්ති පූජාවන් පුරමින් හිටියා ඉතින් මේ ධර්මශාලාව ඉක්මනින් ඉවර කරගන්න අතන මම දන්නවා ගොඩනැගිල්ලක් හදාදී අමාරුම එක තමයි ස්ලැබ් එක වැඩිම වියදමක් එකවර යන එක ස්ලැබ් එක ඉතින් ඒ කටයුතු ඉවර කරන්න අපිට මේ විදිහට දායකත්වයේ ලබා දෙන්න අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතන මේ නම් සඳහන් කරපු කවුරුත් මහා ධනපති මිනිස්සු නෙවෙයි. මේ අයගේ සමහර වෙලාවට මේ වගේම Tamange gedara slab එක දාගන්න මහන්සි වෙලා කීයක් හරි විදේශගත වෙලා හොයාගන්න ගම. Tamange දරුවන්ට උගන්වන්න කීයක් හරි දුක් විඳලා හොයාගන්න ගමන් තමයි. ඒගොල්ලෝ මේ බෞද්ධව හැටියට මේ වගේ ආරණ්‍යයක ධර්මශාලාවක් හදන්න වසර කීපයක් වෙහෙසමින් කටයුතු කරන පිරිසක් ඉන්නවා ඒ අයගේ අරමුණ ඉටු කරගන්න අපි උදව්වක් වෙන්න ඕන කියලා තමයි අර දුක් විඳින මිනිස්සු Tamange මූල්‍යමය අවශ්‍යතා තියෙද්දී ඒ අවශ්‍යතාවේ ටිකක් පස්සට දාලා මේ කටයුතු වෙනුවෙන් ලබා දෙන්නේ ඒක නිසා මේකේ කම්බි කෑල්ලක්වත් සිනිඳි කොටයක්වත් අපතේ යවන්නේ නැතුව මේ කටයුතු වෙනුවෙන් හරියට භාවිතා කරන්න කියලා අපි එහෙනම් දායක සභාවට මුදල බාර දෙනවා
අපි කියපු විදිහට අනිවාර්යෙන් අපි වැඩේ යනකොට අපු වීඩියෝ එක දැකලා මේ එකතු වෙලා ඉන්න හැමෝම මේ මම හිතන්නේ ගමේ භාගයක් විතර ඔක්කොම ආවොත් තව විශාල පිරිසක් ඉන්නවා ඒ හැමෝම සිල් සමාදන් වෙන ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ආගමික වත්පිළිවෙත් සිද්ධ කරන දහම් මණ්ඩපයේ ධර්මශාලාව තමයි මේ ඉදි වෙන්නේ දැන්ටම සැට්ලි මේ වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා මේ විදිහට මුක්කු ටික ගහලා බීම් පෙට්ටි ටික හදාගෙන වැලි මැටල් සෝදානම් කරගෙන ස්ලැබ් එක දාන්න ඉක්මනින් ගමේ අය යුහුසුළු එකවන්ව කටයුතු කරන්නේ ස්ලැබ් එක දාගන්න පුළුවන් කියන විශ්වාසයත් එක්ක ඒ විශ්වාසය ඇති කරේ මේ සඳහා මේ මූල්‍යමය දායකත්වය ලබා දුන්න ඔබ ආදාර උපකාර කරපු ඉහත නම් සඳහන් කළ හැම දිනාටමත් ඒ අයගේ නාමයෙන් මියගිය යමෙක් වේ නම් මේ හැම දිනාටමත් දෙමව්පියාදී හැම දිනාටම මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ස්ලැබ් එක කොන්ක්‍රීට් ආවරණය සකස් කිරීම සඳහා අවශ්‍යතාවය අවුරුදු පහක වේලෙ ඉඳලා වගේ මේ දායක පින්වතුන්ට තිබුණා අවස්ථාව ඒ නිසා කරගන්න බැරි අවස්ථාවකට ඒ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මේ කටයුතු කිරීම සඳහා දැනට ඉදිරිපත් වෙලා තිබෙනවා ඒ අනුව අපේ ස්ථානයේ මේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඒ ස්වාමීන් වහන්සේ විසින් අපිට මුදලක් දායක පින්වතුන්ගේ සහයෝගය මත ලබා දීලා තිබෙනවා ලක්ෂ 12 මාරකට ආසන්න මුදලක් මේ ස්ලැබ් එක දැමීම සඳහා අවශ්‍යතාවය සඳහා අපිට සකස් කරලා දීලා තිබෙනවා විහාරස්ථානය වෙනුවෙන් මම දැකලා තියෙනවා විශේෂයෙන් දෙරණ මාධ්‍ය ජාලය තුල උදේ පාන්දරම 8:20 බුද්ධ පූජාව කෙරෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මගින් මේ දායකකාරකාදී මුගා කාලයක් සිට බලාපොරොත්තුවෙන් හිටිය සිහිනයක් සැබෑ වුණා කියලා කියන්න පුළුවන් අපිට හිතා ගන්න බෑ කවදාවත් මේ කාලි පරිසරයේ හැටියට ආර්ථික තත්ත්වයේ හැටියට මේක ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ කොහේවත් කොහේ වුණත් ඉල්ලන එක තමයි කරන්නේ ඒකට මම කැමති වුණේ නමුත් මේ උපාසක අම්මලා මේ දායකයෝ කොහොම හරි අතහැරියේ නැහැ මේ වැඩ කටයුතු ස්වාමීන් වහන්සේ අන්දුවිලා උත්සාහ වෙලා මේ හදාගන්න මේ පැටවුන්ට නේද කවදා හරි මේකෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන කියලා කිව්වා ඒ කී මහල ඒගොල්ලෝ අතහරින්න නැතුව අකණ්ඩව ඉදිරියට ගිහිල්ලා අඳිනවා ආධාර කරූපයට පින් දුන්නා නම් හරි ඒගොල්ලන්ට පින් ලැබෙන අපිට ඉතින් ඔබ වහන්සේට මේ කරපු සේවය නිසා පුළුවන් තරම් ඉක්මෙන් අමා මහ නිවන් සම්පත්‍ති ලැබෙන්නේ සාදු ජය මෙයා ලෝබයි මේක දෙන්න අද දවසම අතේ තියන් ඉතින් මෙයානේ දෙන තරම් කොච්චර ලඟින්නකවත් එන්නේ නැහැ මේ මේක මේ හාමුදුරුව අපේ සඳගිරි සෑයේ පොඩි හාමුදුරුව විශ්වකර්ම පුත්‍රෙක් විදියට තමයි අද මේ රටේ ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකෙම හැමයි ඒ ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙනවා ඒ වගේම හාමුදුරනේ මේ රටේ ඉඳපු ජනප්‍රිය වෙච්ච අපේ ස්වාමින් වහන්සේලා ඔබ ස්වාමින් වහන්සේ පුළුවන් තරම් පරිස්සමින් මේ රටට ඉදිරියටත් අපි නැති කාලෙක අපේ දරුවන්ටත් මහා මහඟු සම්පතක් වෙන්න ස්වාමීන් වහන්සේලා ආරක්ෂා වෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී සියලුම හැමෝටම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා මේක අපි බලාගෙන හිටිය කාලයක් තිස්සේ දැකපු දේවල් ඒක නිසා ඔබ ස්වාමීන් වහන්සේලා මොන ක්‍රමයකින් හෝ ආරක්ෂාව තමයි අපි ඉල්ලන්නේ අපිට දැක ගන්න වැද ගන්න පුදා ගන්න ඒක මේ වෙලාවේ ඉල්ලී दुआ दर බලංග දකින්න පුළුවන් මේම හියාරේ කියන දුප්පත් ගමක විහාරස්ථානයේ ආරණ්‍ය සේනාසනයක ධර්මශාලාවකට අපි උදව් කරා නේද අපි යමු බලන්න කියලා ඇවිල්ලා ඒ කාලේ වෙනකොට දුවේ පුතේ පින්නතිනේ අපි මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා ඇති ඒ වුණත් ඔයගොල්ලන්ට මේක නිවන් දකින්නටක් ලැබෙන පිනක් ඒක නිසා සෑම දිනකට සෞභාග්‍යම ජීවිත ලැබේවා ඒ වගේම දැන් අපි සමාජ මාධ්‍යකින් කරන්න පුළුවන් දේ කෙනෙක්ව පිරිහෙන තැනට පත් කරන්න පුළුවන් අද මේ වෙලාවේ
මේ බුද්ධ ශාසනය තුල විවිධ යම් යම් චරිතමත් වෙලා සමාජ මාධ්‍ය භාවිත කරලා ඒක භාවිත කිව්වට ඒක අවභාවිත කරලා හිරේ විලංගු වැටිච්ච චරිත ඉන්නවා හරිද ඒ කියන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා එතකොට ඔගොල්ලෝ දකින්න ඇති මුළු රටක් එකතු වෙලා ඒ අය ඒගොල්ලෝ බලාපොරොත්තුනේ ප්‍රසිද්ධ වෙන්න හැබැයි ප්‍රසිද්ධ වෙන්න කියලා අන්තිමට අපකීර්තියටපත් වෙලා රටේම නිඳා පහස ලබාගෙන හිරේ විලංගුවෙත් වැටිලා අකුසල කර්මයන්ගේ විපාක තව සසරටත් පුරවගත්ත චරිත ගොඩාක් මෑතක බිහි වුණා. එතකොට දැන් හාමුදුරුව වටා එකතු වෙච්ච අය මේ වෙලාවේ අපිව බලන හැම දිනාටම කියන්න තියෙන්නේ ඕගොල්ලෝ සමාජ මාධ්‍ය පාවිච්චි කරන අපේ හාමුදුරුවන් එකට කියන්නේ මෙතනින් ආච්චිලා දාන්නේ නැහැ ෆලෝ කරනවා කියලා හරිද? Facebook වලදී කියන වචනේ එක හරිද? හාමුදුරුවන්ව ෆලෝ කරනවා. එතකොට හාමුදුරුවන්ව ෆලෝ කරන කට්ටියට හාමුදුරුවන්ගෙන් ලැබෙන මේ පණිවිඩේ දැන් මෙතන උන්වහන්සේ මෙතනට නොඇඩියා නම් මේ පණිවිඩේ ඒ කාටවත් යන්නේ නැහැ. ඒතර උන්වහන්සේ ඒ වෙනුවෙන් මෙතෙන්ට වඩිනවා. උන්වහන්සේට මෙතෙන්ට වඩින්න හිතක් එන්නේ පැ. හරි ඒ හිත එන්නේ උන්වහන්සේගේ තුල තියෙන කරුණාව නිසා. ඉතින් ඒ කරුණාවෙන් උන්වහන්සේ මෙතෙන්ට ආවට පස්සේ මේක විශාල ධර්මශාලාවක්. එතකොට මේ ගමේ ඉන්න මං හිතන්නේ ලොකු පිරිසකට මෙතන සිල් සමාදන් වෙලා බහමික ආරණ්‍ය සේනාසනයක් නිසා භාවනා කරන්න. ඒත් මේක බොහෝ කලක් දහම ඇහෙන්න ලැබෙනවානි කියලා උන්වහන්සේ තුල ඇති වෙන කරුණාවන්ත චේතනා හින්දා තමයි ඒ ප්‍රකාශය කරන්නේ. එතකොට එතනම උන්වහන්සේ ඒ අවශ්‍ය කුසල් රැස් වෙලා ඉවරයි. හැබැයි මේක දැන් වටිනම දේ තමයි සතියක්වත් නැතුව ඕගලන්ගේ බලාපොරොත්තු ටික උන්වහන්සේ ඉෂ්ට කරලා තමයි මෙතන අද දවසේ මෙතනින් උන්වහන්සේ වඩින්නේ. එතකොට අපි සමහර වෙලාවට මේ වගේ කාලෙක මෙහෙම ආධාර මුදලක් එකතු කරන්නේ සතියක් නෙමෙයි මාස ගාණක් බලන්න වෙනවා. ඉතින් උන්වහන්සේ ගැන තියෙන විශ්වාසය නිසායි හැමෝම උදව් කළේ. ඔබ දකින්න ඇති උන්වහන්සේ මෙතෙන්දී දුන්නේ කවුද? ඔන්න ඒ සියලු මුදල් ටික කියලා බොහොම පිරිසිදුව කියලා ඒ කටයුතු නිමවටපත් වුණා. සමහරු මේ වගේ වැඩ කරන්නේ ඒක යටින් තව මොනවාරි මුදලක් ගන්න නේද? ඒ කියන්නේ මෙතන පෙන්නලා තමන්ටත් ඒක යටින් මුදලක් ගන්න. නමුත් ඔයගොල්ලෝ හැම දිනාටම පේන්නේ තුනාසික කොච්චර පිරිසිදුව විවෘතව කරනවද කියන එක. ඊරෝසි සමහරු බලාපොරොත්තු වෙන එක කීර්තිය වෙනුවෙන්. ඉතින් හම්දරෝයි මායි හැමතිස්සම අපි කතා කරේ උන්වහන්සේ සඳගිරිසෑය ගොඩනගලා උන්වහන්සේ රමුතුෙන් ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේව දැනටත් අඳුන්නන්නේ සඳගිරිසෑයේ හාමුදුරුව හන්තානේ හාමුදුරුව කියලා. අමුතුවෙන් උන්වහන්සේට මේව කරන්න ඕනේ නැහැ ප්‍රසිද්ධ වෙන්න. ඒතර මං අහන උන්වහන්සේගේ මේ තෘප්තිම ඔබ වහන්සේ මේ වැඩ කරලා කොච්චර තෘප්තිමත් වෙනවද? මොකද්ද මේ අරමුණ කියලාද? හාමුදුරුව හැමතිස්සෙම මේ උන්වහන්සේගේ සේනාසනයේ කිසිම හරියට වැඩ ඉන්න අවාසියක් නම හිතන්නේ අනරතන තියෙන ඔය ඔගලන්ගේ පරණ ධර්මශාලාව තියෙන ඔය ඔව් දැකලා තියෙනවනේ ඔය පරණ ධර්මශාලාව තරම්වත් නැතුව ඇති උන්වහන්සේගේ ආවාසය චූටි ආවාසයක් තියාගෙන මේ ඒ එතනදී උන්වහන්සේ මුල් තැන දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආවාසයට විතරයි. හරි උන්වහන්සේගේ ඒ උතුම් සඳගිරි සෑය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට ගොඩනගපු වැඩ ඉන්න හදපු ආවාසය වගේ භාග්‍යතුන් වහන්සේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුන්දර ආවාසයක් ගොඩනගලා උන්වහන්සේ වෙනුවෙන් චූටි ආවාසයක් තියාගෙන උන්වහන්සේ අදත් ලෝකේ පුරා දැන් මේ මං හිතන්නේ සතියක ගමනක් උන්වහන්සේ දැන් වඩිමින් යනවා. ආරාධනා කළා විහාරස්ථානවල මේ වගේ බාගෙට හදලා ඉවර වෙච්ච තැන් තියෙනවනම් ඉවර කරගන්න බැරි වෙච්ච තැන් තියෙනවනම් කියන්න කියලා. මෙතනත් මං දැන් ඇහුවට පස්සේ පුදුමනේ අවුරුදු 5ක් තිස්සේ කණු ටික දාගෙන බලන් හිටපු එක දවස් 5ක් යන්න කලින් ඕගලන්ට පණිවිඩේ හම්බෙනවා. ඕගලන්ට හදාගන්න සල්ලි ටික ඔක්කොම ලැබිලා ඉවරයි කියලා. ඒ කියන්නේ අවුරුදු 5ක් ඕගලන්ට එකතු කරගන්න බැරි වෙච්ච මොදල උන්වහන්සේ දවස් 5කින් එකතු කරේ උන්වහන්සේගේ තියෙන පුණ්‍ය ශක්තිය නිසා. ඉතින් අපි සතුටින් හැමෝම මේ වෙලාවේ උන්වහන්සේට උදව් කරපු වචනකින් හරි උදව් කරපු මේකට ආධාර දුන්න හැම දිනාටම මමත් හදවතින් ආශිර්වාද කරනවා. ඔබ සමාජ මාධ්‍ය මේ වගේ සන්නහන්සේ නමක් ෆලෝ කරපු ඔබට වරදින්නේ නැහැ. ඒ කියන්නේ ආධාර මුදල දුන්නාට මම මේක කියන්නේ සහායක අනුමෝදන් වෙන. ඔබ දන්නවා මේකේ කමෙන්ට්ස් හාමුදුරුවන්ට සාමාන්‍යයෙන් දහස් ගාණක් මේක දකිනකොට කමෙන්ට් එකක් දානවා. දහස් ගාණක් ලයික් කරනවා. හරිද? එතන මේ ලයික් කියන එක කෙනෙක් එතන ලයික් එකක් දානවා කියන්නේ
යාට චේතනාවක් පහළනවා අනේ මේක මේ හොඳ දෙයක් කියලා අනුමෝදන් කළා තමයි ලයික් එක ඔබන්නේ හරිද ඒතර දැන් රාගය ඇවිස්සෙන ද්වේෂය ඇවිස්සෙන දෙයකට ලයික් එකක් දානකොට එතෙන්දී අනුමත කරලා තියෙන අර අකුසල සිත ඒ කියන්නේ පෝස්ට් එක දාපු කෙනාගේ අකුසල සිත ඒතර දැන් මෙතන තියෙන මේ කුසල සිතුවිලි හරි මේ කුසල මූල එක තියෙන මේ ක්‍රියාවට කවුරු හරි කෙනෙක් ලයික් එකක් දානවා කියලා කියන්නේ එයා ඒ ලයික් එක දාන කෙනත් එතන පිනක් රැස් කර ගන්නවා එතර හාමුදුරුව මේ වෙනකොට මං හිතන්නේ ලයික් මිලියන ගාන උන්වහන්සේ මේ වෙනකොට උන්වහන්සේගේ මුහුණු පොත ඔස්සේ ලයික් මිලියන ගානක් මිනිස්සුන්ගේ හිත තුළ ඇති කරවලා තියෙනවා සමාජ මාධ්‍ය තුළ. ඒතර එතනින් තේරෙනවා මේ ලයික් දාපු හැමෝම මේ මිලියන ගාන කුසල් සිත් තමයි උපදගෙන තියෙන්නේ හැම ලයික් එකකින්ම. සාදු සාදු කියලා දාපු හැම කමෙන්ට් එකකින්ම කුසල සිත් තමයි උපදගෙන තියෙන්නේ. එතකොට ෂෙයා කරපු හැම කෙනෙක්ම තව කෙනෙක්ට දකින්න සලස්සලා කුසල සිත් තමයි උපදගෙන තියෙන්නේ. ඉතින් මේ මුදල් දුන්න අයට විතරක් නෙමෙයි මම මේක කියන්නේ. හාමුදුරු වෙනුවෙන් ලයික් දාපු ෂෙයා කරපු හැමෝමත් කමෙන්ට් කරපු හැමෝමත් පින් කරගෙන තියෙනවා කුසල් කරගෙන තියෙනවා. ඉතින් අර ද්වේෂ සහ ද්වේෂය ඇති වෙන අය ෆලෝ කරගෙන ඒ අයගේ බල බල තව තවත් ඇවිසි ඇවිසි යන්නේ නැතුව ස්වාමීන් වහන්සේ වටා එකතු වෙන එක හැම දිනාටම මේ ජීවිතේ විතරක් නෙමෙයි මතු මේ කවදා හරි දවසක ඔබ ධර්ම අවබෝධය පරිපූර්ණ කරගන්නම ඔබට මහා පිළිසරණක් වෙයි හාමුදුරුවන්ගේ හෙවණේ ඒ ඔබ ලබා ගන්න රැකවරණ කියලා මේ වෙලාවේ සතුටින් සිහිපත් කරමු. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචයතු කණු දෙක අතර පරිදි අඩි 12 13 තමාරේ 13 දී තමාරේ 13 ඉවර වෙන්න දවස් දෙකක් තියෙද්දි කියන්න තේරෙනවනේ ඒක නෙවෙයි සිකුරාද ඉවරනකොත් අදට අපි ප්ලෑන් කරගන්නම් සෙනසුරාද කම්බි බඳිනවනේ ඒතර කමිටි කෝඩර් කරන්න සෙනසුරාද උදේ අපිත් එන්න මේක